ගරු ස්වාමීන් වහන්ස, නූතන තරුණ පරම්පරාව අභියෝගවලට මුහුණ දීමට බිය වී ජීවිතය නසා ගන්න පෙළඹී තිබෙනවා. මෙහෙම වෙන්නේ ඇයි ස්වාමීන් වහන්ස? මෙහෙමයි නෝන, දැන් ඔබතුමිය ওই ප්‍රශ්نين යොමු කරන්නේ රටේ තරුණ පරපුර අධිවේගීව ගමන් කරනවා කියන කාරණේ නේද? ඒ නිසාම ධර්මානුකූලව හිතන්නේ නැතුව අපිට අදාළ සදාචාරාත්මක ගුණයන් තුල හිතන්නේ නැතුව ඒ අය දිවි නසා ගන්නවා, කෝච්චියට බෙල්ල තියනවා, මේ ආකාරයෙන් අනවශ්‍ය දේවල් කළා යනවා කියන කාරණේ. ඉතින් එතෙන්දී නෝනා අපි දකින්න ඕනේ ගොඩනැගිල්ලක් හදද්දී ඒ ගොඩනැගිල්ලේ අත්‍යවාරම දුර්වල වුණොත් අනිවාර්යයෙන්ම නෝනා ඒ ගොඩනැගිල්ල අභියෝගයන්ට ඔරොත්තු දෙන්නේ නැහැ. එතෙන් තමයි ප්‍රශ්නේ. එනිසා තරුණ පරපුරේ යම් අධිවේගී භාවයක් තියෙනවා නම්, තරුණ පරපුර අනවශ්‍ය ආකාරයෙන් දිවි නසා ගැනීම කරා යනවා නම්, ඒකට ප්‍රධානම හේතුව නෝනා අත්‍යවාරමේ තියෙනා වූ දුර්වලභාවය. වෙන දෙයක් නැහැ. අත්‍යවාරම දුර්වල වුණොත් අනිවාර්යයෙන්ම නෝනා ඒ ගොඩනැගිල්ල එක්ක සුලි සුළඟට, එක්ක ගම් වතුරකට, එහෙම නැත්නම් භූමිකම්පාවකට අනිවාර්යයෙන්ම විනාශ වෙලා යනවා. ඒක ඔරොත්තු දෙන්නේ නැහැ. එනිසා තරුණ ජීවිතයේ අත්‍යවාරම කියන තාරණය හරියට නොගත්තොත් නෝනා තරුණ ජීවිතයේ ඉස්සරහට එන අභියෝගයන් ඉදිරියේ අනිවාර්යයෙන් මේ තරුණ ජීවිතේ විනාශභාවයට පත් වෙනවා. ඒතර මේ තරුණ ජීවිතයේ මේ අත්‍යවාරම දමනවායි කියන කාරණය තරුණයාට අයිති දෙයක් නෙමෙයි. ඒකයිති වැඩිහිටියන්ටයි. ඒක දෙමාපියන්ටයි. එනිසා වර්තමාන සමාජයේ නෝනා මේ අධ්‍යාපනයේ පසුපස දෙමාපියන් දරුවන් අරගෙන දුවනවා මිසක් කවදාකවත් දරුවන්ගේ සදාචාරාත්මක පැත්ත, ගුණවත් පැත්ත, විනය පැත්ත ගැන අවධානයක් යොමු කරන්නේ නැහැ. තේරෙනවද? අධ්‍යාපනයේ තුලමයි දරුවාව අරගෙන යන්න බලන්නේ. දැන් එක්තරා අවස්ථාවක මට මතකයි කොළඹ නගරයේ තියෙන ප්‍රධානම බෞද්ධ පාසලක උසස් පෙළ කරන දරුවෙක් උදේ 8ට 9ට වගේ මගේ කුටියට ආවා. මම මේ කොළඹ වැඩ ඉන්නකොට. ඇවිල්ලා ඒ දරුවා කොහොම හරි කැඳෙහෙකුත් අරන් ඇවිල්ලා තිබ්බේ. ඒ කැඳ එක ගෙදර හදපු කැඳ එකක් නෙමෙයි. මට ඒක තේරුණා එයා ගෙනව ප්ලාස්ටික් භාජනෙම්ම. ඒ දරුවා උපකාරක පන්ති යන ගමන් පැයක් විතර වේලස්සනින් ගෙදරින් පිට වෙලා ඔය හරි මගෙන් අර කැඳ එකක් අරගෙන තමයි ඒ දරුවා ආවේ. ඒ දරුවා ඇවිල්ලා ටිකක් බොහොම වේදනාවෙන් මට ප්‍රශ්නයක් යොමු කළා. ඒ මොකක්ද ඒ ප්‍රශ්නේ? ඒ දරුවා කියනවා, ස්වාමීන් වහන්ස, මම ධර්මයට අදාළ පොතපත කියවනවා. පාඩම් කිරීමට අමතරව ධර්මයට අදාළ පොතපතත් කියනවා. ඒතකොට ධර්මයට අදාළ පොතපත කියවෙද්දි මට තේරුණා අපි මේ අධ්‍යාපනය ලැබුවත් අනාගතේ කොයිසා ඉහළ ශේෂ්ත්‍රයන්ට ගියත් මේවායි සංස්කාරයන් අනිත්‍යයි කියලා මට තේරෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ මට හිතුණක් පැවිදි වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ මට මේ ජීවිතේ සෝවාන් වෙන්න ඕනේ කියලා තමයි හිතුණා කියලා තමයි ඒ දරුවා මට කිව්වේ. ඉතින් මේ දරුවා තමන්ගේ අදහස තමන්ගේ අම්මට කියලා තියෙනවා. මේ අම්මාට කියද්දි අම්මා කියනවලු ඔයාට පිස්සුද සෝවාන් ඵලය කන්නද කියලා. ඒ දරුවා එහෙමම කියනවා. ඔයාට පිස්සුද සෝවාන් ඵලය කන්නද කියලා තමන්ගේ අම්මා කියලා. දැන් මේ දරුවාට දැන් මුකුත් කරගන්න දෙයක් නැහැ. මොකද එයා අම්මාට අකීකරු වෙන්න කැමති නැහැ. ඒතොර එහෙනම් ඒ දරුවා ඒ වෙලාවේ බලවත් ආකාරයෙන් හිත ඇවුලකටපත් වෙලා වෙන කරගන්න දෙයක් නැතුව අර උපකාරක පන්ති යන්න පැයකට ඉස්සෙල්ලා තන්දියට ඇවිල්ලා යාට දුන්න එදා වියද මේ සල්ලි වලින් කැඳ කෝප්පෙකුත් අරගෙන දැන් ඇවිල්ලා මට මේ කාරණේ කිව්වා. ඒතොර දැන් එහෙම කියලා ඒ දරුවා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මම හරි අම්මා වැරදි කියන කාරණේ මගෙන් කියාගන්න. තේන්නද? ඒ දරුවත් බලාපොරොත්තු වෙන්නේ ඒකයි. ඒතොර ඒ දරුවත් මේක නිවැරදිව ගලපගන්නේ නැහැ. දැන් එයා හිත වේදනාවෙන් එයා හදන්නේ අම්මා ඉන්න තැනට යන්න. ඉතින් මං කිව්වා ඒ වෙලාවේ දරුවෝ අම්මා කිව්වා නම් ඔබට සෝවාන් ඵලය කන්නද කියලා. ඒ කතාවේ කිසිම වරදක් නැහැ. ඒ අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ ස්වභාවය. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සෑම මිනිස්සෙක්ම, මේ සෑම සත්වයෙක්ම නිරතුරුවම ආහාර හතරක් බුදුමින් ඉන්නවා කියලා. ඒ කියන්නේ ආහාර හතරක් ගනිමින් තමයි ඉන්නේ. නමුත් අපි ඒක දන්නේ නැහැ. අපි දන්නේ මේ අපි මුඛයෙන් ගන්නා වූ බත් වෑංජන ඔය තියෙනා වූ දේ ගන්නවා විතර කියන කාරණය. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සෑම මිනිස්සෙක්ම, ඔය සෑම අම්මා කෙනෙක්ම, සෑම තාත්තා කෙනෙක්ම, සෑම නිමේෂයකදීම නෝනා ආහාර හතරක් බුදිමින් ඉන්නවා කියලා. තේරෙනවද? එතකොට මේ ආහාර හතරක් බුදිමින් ඉන්න නිසා නිරේතුරුවම අම්මා තාත්තාලා මොකද්ද කරන්නේ? කෑමට අදාළ දේවල්ම තමයි හොයන්නේ. ඒක සාංශාරික පුරුද්දක්. ඒක මගේ අම්මටත් පොදුයි. මම තාත්තා කෙනෙක් වුණා නම් පැවිදි වෙන්නේ නැතුව ඒ ධර්මයේ මටත් පොදුයි. ඒ නිසා කාගේවත් වැරද්දක් නෙමෙයි මේ කියන්නේ. ඒ නිසා නිරේතුරුවම අම්මලා තාත්තලා ආහාර හතරක් බුදිමින් ඉන්නවා. මොනවද ඒ ආහාර හතර? පළවෙනි ආහාරය කබලින්කාර ආහාර. කබලින්කාර ආහාර කියන්නේ අපි මේ මුඛයෙන් ගන්නා වූ ආහාර. එතකොට අපි දවසකට ආහාර වේල් 3ක් ගන්නවා. තේරෙනවද? එපමණයි. හොඳේ තේ බොන්න පුළුවන්, ඒවා බොන්න පුළුවන්. උපරිමේ නම් පස් වතාවක් අපි මොනවා හරි ආහාර ගනීවි. එහෙනම් අපි මිනිස්සෙක් දිනකට පස් වතාවක් තමයි උපරිම කබලින්කාකාර ආහාර ගන්නෙ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
මේ කබලින්කාකාර ආහාර වගේම නෝනා මිනිස්යා නිරේතුරුවම පස්සය ආහාරයක් කොටගෙන ජීවත් වෙනවා කියලා. පස්ස ආහාර. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනෝ සංචේතන ආහාර කියලා. හතරවෙනිම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා විඥාන ආහාර කියලා. එහෙනම් මේ සෑම මිනිසෙක්ම, සෑම අම්මා කෙනෙක්ම, සෑම තාත්තා කෙනෙක්ම මේ ආහාර හතර බුදුමින් තමයි මම මේ දරුවාට දුන්නේ පිළිතුරයි ඔබට මේ පැහැදිලි කරන්නේ. එතකොට මං කව පුතේ සෑම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම සෑම නිමේෂයකදීම මේ ආහාර හතර භුක්ති විඳිනවා. එතකොට පළවෙනි ආහාරය මොකද්ද? කබලින්කාර ආහාර. එතකොට කබලින්කාකාර ආහාර කියන්නේ අපි මේ මුඛයෙන් ගන්නා වූ ආහාර. ඒක අපි හැම කෙනෙක්ම දන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා පස්ස ආහාර කියලා. මොකද පස්ස ආහාර කියන්නේ? අම්මා තාත්තාලා නිරතුරුවම ඇසෙන් රූප දැකලා ඒ දැක්කා වූ රූපය ගැන නිරතුරුවම පස්සේ සකස් කර ගන්නවා. තේරෙනවද? ඇසත් දරුවා කියන රූපයත් විඥානයත් එකතු වෙලා අන්න පස්සේ සකස් කර ගන්නවා. කනත් දරුවාත් විඥානය කියන කාරණයත් එකතු කරලා දරුවා නිසා නිරතුරුවම පස්සේ සකස් කර ගන්නවා. නාසයත් දිවත් මනසත් ශරීරයත් දරුවාත් විඥානය කියන කාරණා තුනත් එකතු කරලා දරුවා නිසා නිරතුරුවම පස්සේ ආහාරයක් කරගන්නවා. ඒක පස්සේ කියන්නේ මොකද්ද? දැක්කා, ඇසුණා, දැනුණා කියනව කාරණේ. දරුවා දැකලා ඒ දැක්කා වූ තැන ඉඳන් තෘෂ්ණාව සකස් කරගන්න. දරුවා ලස්සනයි, දරුවා හොඳයි, දරුවා කීකරුයි, දරුවාද පන්සි ගියේ නැහැ, දරුවා ඒ වගේ පස්සේ නිසා නිරේතුරුම පස්සේ ආහාරයක් කරගෙන ජීවත් වෙනවා. දැන් ඔබ අම්මා කෙනෙක්, ඔබ අම්මා කෙනෙක් හැටියට ඔබේ දරුවා මතක් වෙන මොහොතක් පාසා, දරුවාව දකින මොහොතක් පාසා, දරුවාගේ ශබ්දය ඇහෙන මොහොතක් පාසා, දරුවාගේ පහස දැනෙන මොහොතක් පාසා ඔබ නිරේතුරුව මේ පස්සේ ආහාරයක් කොටගෙන ජීවත් වෙනවා. ඔබ කවදාකවත් පස්සේ අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. එහෙනම් මේ සෑම අම්මා කෙනෙක්ම නිරේතුරුවම කබලින්කාර ආහාරවලට වඩා පස්ස ආහාරයේ බුදුමින් තමයි තමන්ගේ දරුවෝ නිසා. අම්මා කෙනෙක් දරුවා පාසලට ගියාට පස්සේ, දරුවා උපකාරක පන්ති ගියාට පස්සේ, දරුවා විනෝද ගමනක් ගියාට පස්සේ, දරුවා ගෙදරින් එළියට ගියාට පස්සේ සෑම මොහොතකම දරුවා අරමුණු කරගෙන පස්සේ ආහාරයක් කරගෙන ජීවත් වෙනවා. ගරු ස්වාමීන් වහන්ස, අම්මට තාත්තට තමන්ගේ දරුවෝ පිළිබඳව ඇතිවන පස්සය, දරුවා නැති වුණත් ඒ පස්සය ආහාරයට ගනිමින් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ජීවත් වෙනවා. ස්වාමීන් වහන්ස, මේ පස්සේ ප්‍රබලත්වය ප්‍රමාණය පුද්ගලයාකින් පුද්ගලයාට වෙනස් වෙනවද? නෑ නෑ නෑ, එකිනෙකාට වෙනස් නෑ. පස්සේ සෑම කෙනෙක් තුළම පස්සේ රහතන් වහන්සේකටත් පොදුයි. අඩු වැඩි ස්වභාවයක් නෑ. පස්සේ කියන්නේ ඇසත් අධ්‍යාත්මික රූපය, ඇස බාහිර රූපය, ඇසට අරමුණු වෙනා රූපය විඥානය. ඔය කාරණා තුන රහතන් වහන්සේගෙත්, අනාගාමී පුද්ගලයාගෙත්, සෝවාන් පුද්ගලයාගෙත්, පුතග්ජන පුද්ගලයාගෙත් සමයි. ඔය තුන එකතු වෙනවා. ඒකේ මුකුත් ගැටලුවක් නෑ. බුදුරජාණන් වහන්සේගෙත් ඇසත් බාහිර රූපයත් විඥානයත් එකතු වෙනවා. ඒ එකතු වුණ තැන තමයි පුද්ගලයාගේ ස්වභාවයට, අවබෝධයේ ස්වභාවයට, සීලේ ස්වභාවයට, විනේ ස්වභාවයට ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් කරගන්නේ. එතනදි වෙනයි. දැන් රහතන් වහන්සේ, බුදුරජාණන් වහන්සේලා ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් කරගන්නේ නැහැ. පස්සේ ළඟදිම දැක්කා, ඇසුණා, දැනුණා කියන තැන නැවතුණා. තේරෙනවද? ඊට ඉම් මෙහා සෑම රහත් ඵලයට පත්න වූ සෑම පින්වතෙක්ම නිරේතුරුවම තමන්ගේ කෙලෙස් වලට අදාළව, තමන්ගේ තෘෂ්ණාවට අදාළව පස්සේ තෘෂ්ණාවෙන් තෙත් කරනවා. ඒක එක්කෙනාගේ ස්වභාවයන් වෙනස්. හරි. එහෙනම් සෑම අම්මා කෙනෙක්ම කබලින්කාකාර ආහාර නිරේතුරුව ගන්නවා දවසට පස් වතාවක් විතර. ඒ වගේම පස්සේ ආහාරයක් කොටගෙන ජීවත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා තුන්වෙනි ආහාරය තමයි මනෝ සංචේතන ආහාරය. මනෝ සංචේතන ආහාරය කියන්නේ මොකද්ද? සෑම අම්මා කෙනෙක්ම, තාත්තා කෙනෙක්ම ඇසත් දරුවාත් විඥානයත් කියන පස්සේ සිද්ධ වෙච්ච තැනදී අන්න මනසින් දරුවා ගැන හිතනවා. තේරෙනවද? කනත් දරුවාත් විඥානයත් එකතු වෙච්ච තැනදී අන්න දරුවා ගැන මනෝ සංචේතනාවන් නිරේතුරුවම අපි විතර්කයන් අදහස් ඇති කරගන්න. ඒ වගේම දිවත්, නාසයත්, ශරීරයත්, මනසත්, දරුවාත්, විඥානයත් කියන පස්සේ සිද්ධ වෙන තැනදිම ඒ පස්සේ ආහාරයක් කොට ගන්න අම්මා තාත්තා පස්ස ආහාරය නිසාම මනෝ සංචේතන ආහාර වළඳිනවා. එතකොට මනෝ සංචේතන ආහාර වළඳිනවා කියන්නේ මොකද්ද? ඔබ මෙතන ඉඳගෙනත් දරුවා ගැන හිතනවද නැද්ද? හිතනව නැද්ද? ඒක තමයි අම්මා තාත්තාගේ ස්වභාවය. ඒ කියන්නේ දරුවා ගැන මනෝ සංචේතන ආහාර ඔබ ලබන්නේයි දරුවා ළඟ ගැන පස්ස ආහාරය ගත්ත නිසා. පස්සේ සිද්ධ වුණ නිසායි මනෝ සංචේතනාව සකස් වෙන්නේ. ඒක දැක්කා, ඇසුණා, දැනුණා, අන්න පුතා ගැන දැනෙනවා. තේරෙනවද? පුතා ඉස්කෝලේ ගියාද? පුතා කීයට ගෙදරේද? ඉස්කෝලේ වෑන් එක ප්‍රමාද වේද? අන්න අතනදී මනෝ සංචේතන ආහාර ඔබ වළඳෙනවා.
වළඳන්නේ පස් ආහාරය ගන්න නිසා. එහෙනම් දැන් පළවෙනිව කබලින්කා ආහාර ගන්නවා, දෙවෙනුව සෑම අම්මා තාත්තා කෙනෙක්ව පස් ආහාරය ගනිමින් ඉන්නවා නිරේතුරුවම දරුවා නිසා. ඊළඟට මනෝ සංචේතන ආහාරයන් ඒ අම්මා ගන්නවා, දරුවා ගැන හිතනවා, දරුවා ගැන විතර්ක ඇති කරගන්නවා, දරුවා ගැන අනාගත බලාපොරොත්තු තියාගන්නවා, දරුවා මම දොස්තර කෙනෙක් කරනවා, දරුවා මම ඉංජිනේරු කෙනෙක් කරනවා, මම දරුවා පිටරට අරිනවා, දරුවාට විදේශ අධ්‍යාපනය දෙනවා, මේ වගේ නිරේතුරුවම මනෝ සංචේතන ආහාර ආහාරයක් කරගෙන ජීවත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා විඥාන ආහාර කියලා. විඥානය කියන්නේ දරුවා නිසා අපි විශේෂ වූ දැනීම් ඇති කරගන්න. තේරෙනවද? දැන් දරුවා පස්සේ සිද්ධ වුණා, ඇසුණා, දැක්කා, දැනුණා කියන තැන ඒ පස්සේ අපි නිරේතුරුවම මනෝ සංචේතනාවක් බවට පත් කරගත්තා. දරුවා ගැන හිතනවා, දරුවා පාසල් ගියාද, දරුවා අධ්‍යාපනය ලැබුවා, දරුවා ගෙදරේද, දරුවාට මොකක් හරි අනතුරක් වෙයිද, මනෝ සංචේතන ආහාර විඳිනවා. ඊළඟට දරුවා පිළිබඳ විඥාන ආහාරය ලැබනවා කියන විශේෂ වූ දැනීම් ඇති කරගන්න. මං දරුවා අනාගතයේ අනිවාර්යයෙන්ම දොස්තර මහත්තෙක් කරනවා, දරුවාට සුන්දර විවාහයක් කරලා දෙනවා, ඒ සුන්දර විවාහයෙන් සුන්දර දරුමුණ බුනුත් ලස්සනට උගන්වනවා. අන්න දරුවා පිළිබඳ විඥාන ආහාරය කන. දැන් ඔබ අම්මා කෙනෙක්, මේ මහත්තයා තාත්තා කෙනෙක් හැටියට ඔය ආහාර හතරම වළඳන්නේ නැද්ද? ඒතොර වැඩියෙන්ම වළඳන්නේ කබලින්කා ආකාර ආහාරද අනිත් ආහාර තුනද? එහෙනම් මං ඒ දරුවට කිව්වා, පුතේ ඔබේ අම්මා තාත්තාත් මගේ අම්මා තාත්තාත් නිරේතුරුවම ඔය ආහාර හතරම වළඳමින් තමයි ඉන්නේ. එහෙනම් අම්මා තාත්තා කෙනෙක් කියන්නේ නිදාගන්න මොහොතේ, නිින්දට ගිය මොහොතේ හීනෙන් දරුවා පිළිබඳ මේ ආහාරයන් තුන ගැන හිතනවා, කනවා. තේරෙනවද? ඒ නිසා මං කිව්වා, පුතේ අම්මා තාත්තා මේ සාංශාරික පුරුදු නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මලා තාත්තලා දරුවන් උදෙසා හෙළූ කඳුළු මහසાગරයේ ජලයට වැඩි වැඩි කියලා. එහෙනම් ඒසා අපි පටිච්ච සමුප්පන්නව සෑම කෙනෙක්ම අම්මලා තාත්තලා වෙලා ලෝකෙට දරුවන් බිහි කරලා තිනවා. ඒ දරුවන් බිහි කරපු සෑම මොහොතකම අපි මොකද කළේ? දරුවන් නිසාම මෙන්න මේ ආහාර හතර බුදුමින් තමයි ජීවත් වුනේ. ඒ නිසා මේ සාංශාරික පුරුදු නිසා පුතේ මං කිව්වා ඔබේ අම්මාගෙන් ඔබ අහද්දි, අම්මේ මට අධ්‍යාපනයේට වඩා සෝවාන් ඵලය වටිනවා අම්මේ කියද්දි, අම්මා කිව්වා නම් පුතේ සෝවාන් ඵලය කන්නද කියලා, ඒ කතාවේ කිසිම අසාධාරණයක් නැහැ.